අස්විද ජෝතිෂ මැදුර YouTube නාලිකාව නරඹන දෙස් විදෙස් සියලුම ප්‍රිය හිතවතුනි ඔබ සැමට උතුම් වූ දළදා සමිඳු පිහිට ප්‍රාර්ථනා කරමින් අදත් ඔබගේ දැනුම අවබෝධය වර්ධනය කිරීම සඳහා වටිනා වැදගත් වීඩියෝවක් අරගෙන ආවා. මෙම වීඩියෝ එක අවසන් වනතුරු නරඹන්න කියලා ආරාධනා කරනවා. එවගේම ඔබගේ වටිනා අදහස් යෝජනා පහලින් කමෙන්ට් කරන්න කියලාත් මතක් කරනවා. අපගේ නාලිකාව නරඹන ඔබ තවමත් අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න කියලාත් මතක් කරනවා. එහෙමනම් අද අපි කතා කරන්නේ විවාහය සම්බන්ධයෙන් බලපාන ග්‍රහ පිහිටීම් කිහිපයක් පිළිබඳව. මුලින්ම ඔබගේ කේන්ද්‍ර සටහන අතට අරගෙන මේ වැඩසටහන නරඹන්න කියලා මතක් කරනවා. අද කතා කරන්නේ විවාහය සම්බන්ධව බලපාන කේන්ද්‍රීය ග්‍රහ යෝග කිහිපයක් පිළිබඳවයි. ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම විශාල බලාපොරොත්තුවක් තමයි සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීම. ඒ සඳහා බොහෝ කැපකිරීම් කරන්නට සිදු වෙනවා. ඒ වගේම තමයි සමහරු ප්‍රේම සම්බන්ධතා හරහා විවාහ වන අතර තවත් සමහරු යෝජිත විවාහ යෝජනා මගින්ද විවාහ වෙනවා. යෝජිත විවාහයක් සිදු කරගන්නා අවස්ථාවලදී දෙමව්පියන් ඒ සඳහා විශේෂ උනන්දුවක් දක්වන අතර කේන්ද්‍ර ගැළපීම් වලටත් ඉහළ තැනක් ලබා දෙනවා. නමුත් ප්‍රේම සම්බන්ධතා තුළින් දෙදෙනෙකු විවාහ වීමේදී විවාහයට දින ලං කරලත් සමහර විට පොරොන්දම් බැලීමක් කරනවා. ඒකනම් කොතරම් දුරට ගැළපෙනවද කියලා කල්පනා කරලා බලන්න වෙනවා. ඒ අතරේ ඇතැම් අය යාළු වෙන්න කේන්ද්‍ර බැලුවේ නැත්නම් විවාහ වෙන්න කේන්ද්‍ර බලන්නේ මොකටද කියලා තර්ක කරනවා. මේ මොන ආකාරයෙන් විවාහය සිදු කරගත්තත් ඇතැම් විවාහ බැඳීම් ඉතාම කෙටි කලකින් අවසන් වෙනවා. ඇතැම් විවාහ බැඳීම් ඉතාමත්ම සාර්ථක වෙනවා. පොරොන්දම් බලලා විවාහ වූ අයගෙත් සමහර අවස්ථාවලදී විවාහය අසාර්ථක වෙනවා. ඒකනම් පොරොන්දම් වල දෝෂයක් නෙමෙයි, බලන ක්‍රමේ දෝෂයක්. ඇතැම් අය පොරොන්දම් 20 පමණක් බලලා විවාහ තීන්දු කරනවා. එවැනි අවස්ථාවවලදී අසාර්ථක වෙන්න පුළුවන්. මේ විදිහට අපගේ ජීවිතවල බොහෝ කරුණු කාරණා දැනගන්න පුළුවන් පුදුම ශාස්ත්‍රයක් තමයි ජ්‍යොතිෂය කියලා කියන්නේ. ඔබගේ දැනුම අවබෝධයේ පිණිස ඔබට තේරුම් ගන්න පුළුවන් විවාහයට අහිතකරව බලපාන ග්‍රහ පීඨීම් කිහිපයක් දැන් අපි සාකච්ඡා කරමු. ඔබගේ කේන්ද්‍ර සටහන අතට අරගෙන බලන්න. මෙම විස්තරය වඩාත් හොඳින් තේරුම් ගන්න නම් ඒ භාවවලට නැත්නම් කොටුවලට අධිපති ග්‍රහයන් කවුද කියලා පොඩි අවබෝධයක් තිබෙන්න ඕනේ. දැන් මේ සටහනෙන් ඒක බලා ගන්න පුළුවන්. විවාහ සම්බන්ධව බැලීමේදී කේන්ද්‍රයේ හත්වැන්න සහ එයට අධිපති ග්‍රහයා පිළිබඳව අවධානය යොමු කරන්න වෙනවා. ඒ වගේම හත්වැන්නට වැටෙන ග්‍රහ දෘෂ්ටි, ඒ වගේම අටවැන්න කෙරෙහි අවධානය යොමු කළ යුතු වෙනවා. විවාහක යුවලක් අතර නිතර ආරවුල් ගැටුම් ඇතිවෙන්න බලපාන ප්‍රධාන ග්‍රහ පිහිටීමක් තමයි යම්කිසි ස්ත්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ කේන්ද්‍රයක අටවැන්නාධිපති හත්වැන්නේ සිටීම සහ හත්වැන්නාධිපති අටවැන්නේ සිටීම. ඒ වගේම හත්වැන්නාධිපති හයවැන්නේ සිටීම, හයවැන්නාධිපති හත්වැන්නේ සිටීම. බලන්න ඔබගේ කේන්ද්‍රයේ මෙහෙම පිහිටීමක් තියෙනවද කියලා. මෙම පිහිටීම දෙදෙනා අතරේ ගැටුම්, ආරවුල්, නිතර රෝගී වීම, විවාහයෙන් වෙන්වීම වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. විවාහයක් අසාර්ථක වෙන්නට බලපාන තවත් කාරණාවක් තමයි අති ධාවන කාමයෝග පිහිටා තිබීම. හත්වැන්නේ සිකුරු බලවත් වීම, හත්වැන්නේ කුජ සිකුරු, සඳු සිකුරු, රාහු සිකුරු, රවි සිකුරු යෝග වීම අති ධාවන කාමයෝග ලෙස සලකනවා. මේ වගේ යෝග තිබෙන අයට ගැලපෙන්නේ එවැනි යෝග තිබෙන කේන්ද්‍ර. එසේ නොවුනහොත් විවාහයට පෙර මොනතරම් ප්‍රේම කළත්, ආදරය කළත් විවාහ වුණාට පස්සේ ලිංගික වශයෙන් නොගැලපීම නිසා විවාහය අසාර්ථක වෙන්න පුළුවන්. අනියම් සම්බන්ධතා වලටත් යොමු වෙන්න පුළුවන් මේ පිහිටීම. ඒ වගේම තමයි ලග්නස්ථානයේ පාපී ග්‍රහයන්, ඒ කියන්නේ රවි, රාහු, කුජ, සෙනසුරු නැත්තම් සනි වගේ පාපීන් ලග්නස්ථානයේ තැන්පත් වීමෙන් හත්වැන්නට වැටෙන පාපී දෘෂ්ටිය නිසා විවාහ ජීවිත අවුල් වෙන්න පුළුවන්. ඒ වගේම කේන්ද්‍රයේ හත්වැන්නේ පාපී ග්‍රහයන් සිටීම, ඒ කියන්නේ සෙනසුරු නැත්තම් සනි, කුජ, රවි වගේ පාපී ග්‍රහයන් හත්වැන්නේ ඉන්නවා නම් විවාහය අසාර්ථක වෙන්නට බලපානවා. අනෙක් අයගේ කේන්ද්‍රවල ඒ විදිහට හත්වැන්නේ පාපීන් ඉන්නවා නම්
දෝෂ බංග වෙනවා ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි සුභ ග්‍රහයක රස සලකන ගුරු ග්‍රහය හත්වැන්නේ ඉන්නවා නම් විවාහ වෙලා මුල් කාලයේ සතුටින් හිටියත් තරමක් කල් ගත වෙද්දී විවාහ ගැටලු මතුවෙන්න පුළුවන්. දෙදෙනාගේ කේන්ද්‍රවල හත්වැන්නේ ගුරු ඉන්නවා නම් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේම තමයි බොහෝ දෙනා දන්න කුජ සනිගෙන් ඇතිවන සනි මංගල දෝෂය. විශේෂයෙන් කේන්ද්‍රයේ හත්වැන්නේ සහ අටවැන්නේ මෙම සනි කුජ යෝගයේ පිහිටලා තිබෙනවා නම් විවාහයට ඉතාමත් අහිතකර වෙනවා. දෙදෙනාගේම කේන්ද්‍ර සටහන්වල ඒ පිහිටීම තියෙනවා නම් දෝෂ බංග වෙනවා. විවාහයට බලපාන තවත් ග්‍රහ පිහිටීමක් තමයි හත්වැන්න දුර්වල වීම සහ සිකුරු ග්‍රහය දුර්වල වීම. හත්වැන්න සහ සිකුරු ග්‍රහය පාප කර්තරී වීම, පාප පීඩිත වීම විවාහය අසාර්ථක වෙන්න බලපානවා. එවැනි අවස්ථාවලදී විවාහය දෙදරා යාමට අකල් මරණවලට වගේම විවාහ ජීවිතයට කරදර බාධක සතුටක් නැති තත්ත්වයට පත්වෙන්න පුළුවන්. මේ සඳහන් කළේ ජ්‍යොතිෂය පිළිබඳව දැනුමක් නැති ඔබට පහසුවෙන් දැක බලා ගන්න පුළුවන් හඳුනා ගන්න පුළුවන් ග්‍රහ පිහිටීම් කිහිපයක්. මෙවැනි කෙටි කරුණු කාරණා කිහිපයක් නිරීක්ෂණය කිරීමෙන් පමණක් විවාහය සාර්ථක අසාර්ථකද කියලා නිගමනයකට එන්න පුළුවන් කමක් නැහැ. තව සලකා බැලිය යුතු බොහෝ කරුණු කාරණාවන් තිබෙනවා. අපි ඒවා පිළිබඳවත් ඉදිරියේදී ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට තේරුම් ගන්න පුළුවන් පහසු ආකාරයට බලන්න ඔබගේ කේන්ද්‍ර සටහන් වල මේ කියපු ග්‍රහ පිහිටීම් එකක් හෝ කීපයක් තිබෙනවද කියලා. එහෙම තිබෙනවා නම් කලබලයට පත්වෙන්න අවශ්‍ය නැහැ. නිසි ආකාරයෙන් පිළියම් යොදාගෙන සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්නට ඔබට ශක්තිය ලබා ගන්න පුළුවන්. එහෙමනම් වීඩියෝ එක අවසන් වනතුරු නැරඹු ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වන අතර ඔබගේ වටිනා අදහස් යෝජනා පහලින් කමෙන්ට් කරන්න. නොතේරුණු යමක් ඇත්නම් ඒකත් පහලින් සඳහන් කරන්න. අපගේ නාලිකාව තවමත් සබ්ස්ක්‍රයිබ් කර නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න කියලා මතක් කරමින් අදට සමු ගන්නවා. නැවත මේ වගේ වැඩසටහනකින් හමු වනතුරු ඔබට උතුම් වූ දළදා සමිඳු පිහිට ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.